අපි සාකච්ඡා කරන්නේ රටේ තත්ත්වය පිළිබඳව. අවසාන සාකච්ඡාවට අවසානයේ සාකච්ඡාවට ආරම්භයේ සිසුර චේතනාව. දැන් මෙතුමලා ප්‍රකාශ කරා විදේශ ණය අරගෙන ණය ගැති රටක් බවට පත් කළා තියෙනවා කියලා. මේ එකක්වත් සංඛ්‍යාත්මකව කියනවා නෙමෙයි සුදේශ්. හේතුව 2005 ඉඳන් 2014 දක්වා ගත්ත මුළු ණය ප්‍රමාණය බිලියන වශයෙන් ගත්තොත් පහක වැඩිවීමක් විතරයි තියෙන්නේ. ට්‍රිලියන පහක වැඩිවීමක් තියෙනවා. ට්‍රිලියන පහක වැඩිවීමක් තියෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඊළඟට 2014 ඉඳන් 2018 දක්වා වැඩිවීම ට්‍රිලියන 4ක් වෙනවා. එතකොට බිලියන වශයෙන් ගත්තොත් 12000ක් 2018 වර්ෂයනකොට ණය. මෙතුමන්ලා බිලියන 4000ක ණය aran තියෙනවා කිසිම වැඩක් නොකර. කිසිම වැඩක් නොකර. මොකක් කළා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා කාල පරිච්ඡේදයේ අවුරුදු 10ෙම බිලියන 5යි ණය ප්‍රමාණය aran තියෙන්නේ. අරගත්ත වැඩපිළිවෙල කියන්නකෝ. සිසිර මන්තුමා. කරපු වැඩ පහක් කියන්නේ. ඔබතුමාලා ණය aran කරපු. ඔබතුමාලා කාල පරිච්ඡේදයේ කරපු. කියන්න කියන්න. ඔබතුමාලා ණය aran කරේ හැදුවා මේ ක්‍රීඩා පිටියක් හැදුවා අපි අවසාන වටේදී කිතුකට පමණක් කියන්නේ. හරි ඒව තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. දැන් අපි දැන් හදනවා යන්න ඕනේ. අපි මුලියලේ අගේ අව ප්‍රමාණයේ වීම නිසා පමණක් අපේ රටේ විදේශ ණය බිලියන 600කට වඩා වැඩිලා තියෙනවා. රුපියලේ මුදල අව ප්‍රමාණ වීම නිසා පමණක්. ඒ නිසා හම්බන්තොට වරාය වගේ තුනක් හදන්න පුළුවන් හැකියාව තියෙනවා මේ රුපියල අව ප්‍රමාණ වීමේ මුදලෙන්. ඉවරට විවරයි රට. ඒ වගේම මත්තල ගුවන්තොට වල වගේ ගුවන්තොට හතක් හදන්න පුළුවන්. දැන් මෙතුමලගේ කාල පරිච්ඡේදය එක සම්වර්ධ ව්‍යාපෘතියක් නිශ්චිතව හඳුනාගත්තේ යකියන්ද උතුරු නැගෙනහිර ඔබ පිළිගන්න අපේ රටේ 2005 මහින්ද චින්තන වැඩපිළි ඉදිරිපත් කර වෙලාවේ අපි ගුවන් පාලමක් කියන එක හීනයක් වශයෙන් දැක්කේ. ඒකේ තිබුණා ගුවන් පාලම් 27ක් ඉති කරනවා කියලා. ඒ වෙලාවේ මේ යෝජනාව හදන වෙලාව අයට පුදුමයි මෙවැනි ගුවන් පාලම් 27ක් කොහොමද හදන්නේ කියන එක. හැබැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉඳන් පමණක් ගුවන් පාලම් 200කට වඩා වැඩි. ඒ නිසා රට පුරාම සම්වර්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා මේ මහ පොළවේ. උතුරු දක්වා දුම්රිය මාර්ගයේ දුණා. උතුරු ප්‍රදේශයට පාරක් තිබුණේ, විදුලිය තිබුණේ, ජලය තිබුණේ, මාර්ග පද්ධතියක් තිබුණේ, නිවාස කඩාවැටලා තිබේ. මේ සම්වර්ධ ව්‍යාපෘති රටතුල ක්‍රියාත්මක වුණා. ඒ නිසා රටම එකම වැඩබිම බවට පරිවර්තනය වුණා. රට නැගිටින්න පටන් ගත්තා. ඒ නිසා මිතුමලගේ ආර්ථික වැඩපිළිවෙල අසාර්ථකයි. රටේ අපි දන්නවා රටේ ආරක්ෂාව පැත්තෙන් රට බරපතල අහිනියට මතුවලා තියෙනවා. රටේ ජාතික පුරාවස්තු ටික විනාශ කරගෙන යනවා. ඓතිහාසික වශයෙන් සිද්ධාස්ථාන විනාශ කරගෙන යනවා. මොනවද වෙන්නේ? විවිධ අන්තවාදී කල්ලි කණ්ඩායම් ග්‍රහණයට හසු කරගෙන තියෙනවා. ඒ වගේම දැන් මෙතුමල කතා කරනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ මම අහගෙන හිටියා අධ්‍යාපන ශාස්ත්‍රයේ මහා ප්‍රගතියක් ගැන මොකද්ද මන්ද කතන්දරයක් කරන්න යනවා. මේ අධ්‍යාපන කියන්නකෝ මේ ඓතිහාසික මේ සිද්ධාස්ථාන හසු කරගෙන තියෙන්නේ කොහෙද? උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධාස්ථාන වලට හානි වෙනවයි කියලා එක දන්නේ නැති පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් මං කනගාටුයි. ඇලෝසියස් මහත්තයාගෙන් හරි ටෙලිෆෝන් කෝල් එකකින් ආන්න. නිකන් බොරු මාන්නේ බා. ඇලෝසියස් කෙන් ටෙලිෆෝන් කෝල් එකක් දීලා ආන්න. ඒක මාන්නේ බා. අනාර මගුල් ගෙදර ගිහිල්ලා. බොරු දේවල් මාන්නේ බා මන්ත්‍රීවරයා. බොරු දේවල් මාන්නේ බා. කතා කියන්න එන්න එපා. මේ ඉතිහාසයට ගරහන්න එපා. ඉතිහාසෙට ගරහන්න එපා. ඕන්ද ඇත්ත කතා කරන්න. ඉතිහාසයට සහ මේ රටේ මහ පොළොවේ වෙන දෙයකට විරුද්ධව කතා කරනවා. ඔබතුමාත් මන්ත්‍රීවරයෙක් ඉදිරි කියන්නේ ඒකත් අපි විරුද්ධයි. අපිත් ඒව නවත්තන්න යන්නේ කියලා කියන්නේ. කොහෙද වෙලා තියෙන්නේ? දැන් ප්‍රශ්න තියෙන්නේ මෙන්න අමාත්‍ය මල්ලේ මේ ඔක්කොම තර්කානුකූල හේසාදේ ඇති කියන්නේ. අවසාන විනාඩිය. මෙන්න යෝජනාව ගේනවා පෞද්ගලික පාසල් 80කට රජයේ ආධාර මත යටතේ මුදල් අය කරගත්ත පාසල් ආරම්භ කිරීම. දැන් ප්‍රශ්න තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ දැන් අධ්‍යාපනයේ විප්ලවයක් කියලා කෑ ගහගෙන මේ එන්නේ නිදහස් අධ්‍යාපන මේ එක පාසලකට සාන්තෝම විද්‍යාලේ සාන්ති මිත්‍ර විද්‍යාලේ පාසල් ගන්නවත් තියෙනවා මම කියන්නේ නැහැ මිසෙස් විද්‍යාලෙ වෙන්න පුළුවන් මේ පාසල් 80කට මුදල් අය කරද්දී ආරම්භක ගාස්තුව ලක්ෂ 20ක පෙරක් පාසල් වල දැන් මුදල් අය කරගත්ත පාසල් නීතිගත කිරීමේ වැඩපිළිවෙළ අදාළ තමයි මේ අධ්‍යාපනයේ විප්ලවය කියලා කියන්නේ ඒ නිසා මේ රටේ ජනතාව භුක්ති විඳ
සියලුම අයිතිවාසිකම් කෙලසන් රටක් බවට පරිවර්තනය කළා තියෙනවා. අවසාන වශයෙන් මම කියන්නේ අපි දන්නවා එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා කියනවා. නෙස්බි සාමිවරයා කියනවා අයියා කියන කාරණා. යුද්ධය අවසාන කාල පරිච්ඡේදයේ අපේ රටේ මංගල සමර වීරත් මේ රටේ අගමැතිවරයාගේ අනුදැනුම ඇතුව අස්සම් කරපු ගිවිසුම් මගින් යුද්ධය අවසාන අවස්ථාවේ 40,000ක් මේ රටේ ද්‍රවිඩ අහිංසක මිනිස්සු මරයි කියලා චෝදනාවකට නෙස්බි සාමිවරයා කියනවා යුද්ධයේ එල්ටීටී තස්සවාදීන් 6,000ක් පමණයි මැරෙන කියලා. ඉතින් ඒ නිසා මේ රටේ එංගලන්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් අපේ රට ගැන කතා කරද්දී මේ එක්සත් ජාතික පක්ෂයේ මේ මන්ත්‍රීවරු දෙන්න විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මිනිස්සු රටට ද්‍රෝහී වෙන රටේ ආර්ථිකයට ආරක්ෂාවට ජීවිතවලට අවසන් කරමු. මිනිස්සුගේ අයිතිවාසිකම විතරන්නේ මේ රටට ද්‍රෝහී වූ සිද්ධීන් කරන්න අද පිළිඹිලා තියෙනවා. හර්ෂන් රාජකරණපතිතුමා අවසාන අවස්ථාව. දැන් මෙතුමල්ලා මේ මහා උජාරුවට කියන ලොකු සංවර්ධනයක් කරාලු. දැන් ඒ දවස්වල කරපු සංවර්ධනය තමයි හම්බන්තොට වරායක් හැදුවා නැව්වෙන්නේ නැති. මත්තල ගුවන් තොටුපළක් හැදුවා කෝටි ගාණක් ණය කරගෙන ගුවන් ඩියානා එන්නේ. විකුණම් කන්ද නැහැ. වුණා. ක්‍රීඩාංගණයක් හැදුවා ඩේ නයිට් එක මැච් එකක්වත් ගහන්න නැති. අර කන්වෙන්ෂන් සෙන්ටර් එකක් හැදුවා එක සම්මන්ත්‍රණයක්වත් නැති සම්මන්ත්‍රණ ශාලාවක්. අධිවේගී මාර්ගයක සෙනගයක් නැති. අධිවේගී මාර්ගයේ හොඳයි මාතරට වෙනවා කියන්නේ. ගෙදරට යන්නේ ගැහුවේ යන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ. ගෙදර පිළිගන්නට එනකන් ගහන්න ගිය අධිවේගී මාර්ග මාතරට එනකන් ගහන එක හොඳයි. හරිද මන්තුමා, මේ කරපු සංවර්ධනේ පව් ගෙවන්න උනේ අපේ ආණ්ඩුවට. මොකද සුදේව, දැන් මේවා ඔක්කොම ගත්තේ ණය වලින්නේ. මේ වැඩ ටික් කරේ මේ ණය ගත්තෙත් ගිනි පොලියට. එතකොට ඒ දවස්වල ලෝක බැංකුවෙන් ආසියානු බැංකුවෙන් මේවට ණය දුන්නේ නැහැ. දුන්නේ සම්පූර්ණයෙන් වාණිජ ණය, කමර්ෂල් ණය ගන්න උනේ. එතකොට ඒ කමර්ෂල් ණය අරගෙන මේ වැඩි පොලියට අරගෙන ඒවට ග්‍රේස් පීරියඩ් උත් තිබ්බා. එතකොට දැන් ග්‍රේස් පීරියඩ් ඉවරලා හරියටම අපි ආණ්ඩුව ගන්නකොට තමයි දැන් ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මේ අවුරුදු වල තමයි මේ මෙතුමන්ලාගේ කරපු මේ විකාර සංවර්ධන මේ රටට ඕන සංවර්ධනයක් නෙමෙයි කරේ. තමන්ගේ නම ගහගන්න ඕනේ සංවර්ධන. ලැජ්ජයි ලැජ්ජයි. මේ හැම එකකටම ගත්තනේ මහින්ද රාජපක්ෂ නම ඇහුවනේ මන්තුමා. රෙදි ඇඳගෙනද මෙහෙම කරන්නේ? මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ ඈ අර ක්‍රීඩාංගණ වැසිකිළියක් හැදුවත් ගැහුවා නම. මංගෙන ජීවිතුන් අතර නැති එක්කෙනට අපි අපි දුන්නා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ. අනේ එතුමා මිය ගිය හින්දා මේ තමන්ගේ නම ගහගන්න කරපු සංවර්ධන මේවා. මේකයි ඇත්ත. රටට ඵලයක් කියලා නෑ. ඵලයක් නෑ. උනා කෙලුණේක උනේ රටට. මෙතුමා මතව මත්තල වගේ 6-7ක් හදන්න ගියා නම් ඒක. මෙතුමාලා කියන විදිහට. මන්තුමා රටට කෙල කරා. හරි තමන්ගේ නම ගහගන්න මොන රුදාවක්ද ඒක? මොන රුදාවක්ද? අපි කරලා තියෙනවා. අපි දැන් ගහලා තියෙනවද මේ 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 හදපු දේවල් වල මේ රනිල් වික්‍රමසිංහ බටලාව බටලන්ද නම් ගහලා තියෙනවා මේ බටලන්ද වදකාගාරේ ගහලා වැදගත් කතාවක් කරන්නේ බටලන්දයක් ගැන නෙමෙයිනේ අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ කරපු තමුන්නාන්සලා කරපු අනවශ්‍ය සංවර්ධනේ. අපි දැන් කරන්නේ මේ රටට අවශ්‍ය සංවර්ධනය. අධ්‍යාපනයේ අපි හෙට ළඟම් පාසල හොඳම පාසල වැඩසටහනෙන් ව්‍යාපෘති 200ක් විවෘත කරනවා. හරිද? හැම දරුවෙක්ම අද රක්ෂණය කරලා තියෙන සුරක්ෂා රක්ෂණ වැඩසටහන. ඔබතුමාටත් ඔය වගේ ආවේගයේ කතා කරන්න බැරි වෙලා හරි heart attack එකක් එහෙම හැදුනොත් 19.90 ගහන්න වෙනව මට. මොකද ඒ ඇම්බියුලන්ස් එකේ තමයි අපුණාතිරවත් ගිනියන්නේ. හරිද? මේ අපි කරලා තියෙන වැදගත් සංවර්ධන. අධ්‍යාපනයේ වෙන අධ්‍යාපනය වෙනුවෙන් දැන් වසර 13ක් අනිවාර්ය කරලා තියෙනවා. ඔබතුමාලා දැන් ඉස්සර දැන් ඕ ලෙවල් ෆේල් වුණොත් යන්න වෙන්නේ ත්‍රිවිල්ලයක් කියලා. අද අනිවාර්ය කරලා තියෙනවා වෙනත් විෂයන් ගණනාවක් කියලා. ඉතාව වැදගත් දේවල් මේ රටට. මේ දරුවන්ට. හරිද? තමුන්නාන්සලා මේ hina වුණාට මේ දරුවන්ගේ අනාගතයට hina වෙන්නේ. හරිද? ඒ විතරක් නෙමෙයි අපි සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත්. අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ මිල ගණන් අඩු කරා විතරක් නෙමෙයි ඒ භෞතික සම්පත් දියුණු කරන්න
ඇම්බියුලන්ස් ලබා දෙන්න අවසන් විනාඩිය අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබා දෙලත් මේ නිවාස ගැන කතා කරනවා මේ මේ අවුරුද්දේ තමයි නිවාස අමාත්‍යාංශ මේ අවුරුදු කීපයේ තමයි අපේ ආණ්ඩුවෙන් නිවාස අමාත්‍යාංශයක් තියනවද කියලා දැනගත්තේ හරිද ඒ දවස්වල නිවාස අමාත්‍යාංශයක් වල කරේ අපි අර ප්‍රේමදාස ජනාධිපතිතුමා හදපු ෆ්ලැට් වල පේන්ට් ගාලා ගහුවා බෝඩ් එක ඔන්න නිවාස අමාත්‍යාංශින් කරපු දේවල් හරිද දැන් නිවාස අමාත්‍යාංශයේ දිහා බලන්න මුළු රටම බලන් ඉනවා එක මුල්ගල් තියෙනවා එක විවෘත කරනවා එක මුල්ගල් තියෙනවා එක විවෘත කරනවා මෙන්න නිවාස අමාත්‍යාංශයෙන් ඉතා සක්‍රීය දැන් මේ 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 තමුන්නාංශලා බය වෙලා තියෙනවා මේ 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 මං හිතන්නේ මොකද්ද ඔය හේතුවකට එතුමාට මඩපොර ප්‍රහාරයක් ගහන්න එනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා අති දෙවන්ත වැඩ කොටසක් ඒ කටයුතු කරනවා ඔබතුමා ඔබතුමා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ මේ බස්නායර පළාතම දියුණු කරන හැම නගරයක්ම සංවර්ධනය කරනවා මේ අද අමාත්‍යාංශ වල වැඩ කරනවා එදා මොනවද කරේ එදා කරේ මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ චමල් රාජපක්ෂ ශසින්ද්‍ර රාජපක්ෂ මේ එක පවුලක් පාලනය කරේ මට මේ පෞද්ගලිකව කාත් එක්කවත් වෛරයක් නැහැ හැබැයි සදාචාරාත්මක නෑ එහෙම පවුල් පාලනයක් කරන එක මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල එහෙම වෙන්නේ නැහැ තමුන්නාන්සලා අද එළියට ඇවිල්ලා තියෙනවා එළිය සංවිධානය කියයි අර සංවිධානය කියයි මේ සංවිධානය නමුත් ඉන්නේ පරණ සෙට් එකම හරිද ඒ සංවිධානවල ඉන්නේ අර පරණ සෙට් එකම අලුතෙන් මූණක් දාගෙන ඉන්න හදනවා හැබැයි ජනතාව ඒ දවල් වැරිච්ච වලේ ආපහු වැටෙන්නේ නැහැ අපි ජනතාවට ඉල්ලීමක් කරන මේ ආණ්ඩුවේ අඩුපාඩු තියෙන්න පුළුවන් හැබැයි අපි රටක් හැටියට ජයග්‍රහණය කරලා තියෙනවා ලොකු නිදහසක් අපි රටක් හැටියට ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් දිනාගෙන තියෙනවා මේ මේ කෙටි මානසිකත්වයෙන් මේ මේ මේවා රවටෙන්නේ නැතුව අපි ලබාගත් මේ ජයග්‍රහණය අඩුපාඩු හදාගෙන තව අපි ඉදිරියට යමු බොහොම සුපී උතුමට අවස්ථාව ජන සම්මුඛ මන්ත්‍රීතුමා අපේ හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා ඇහුවා මොන සිසිර ජයකොඩි මන්ත්‍රීතුමාගෙන් කොහෙද පුරාවිද්‍යා ස්මාරක විනාශ වෙලා තියෙන්නේ කියලා මට ලේඛනය කියවන්න පුළුවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ලේඛනය හරිද අම්පාර දිස්ත්‍රික්කේ 10යි අක්‍රේපත්තු පානම වට්ටමඩුව විහාරස්ථානයේ ඉඳන් මූදු මහ විහාරය දක්වා 10යි ත්‍රිකුණාමලේ 7යි මඩකලපු 1යි මන්නාරම 5යි